ದಸ ಯುಗಯ ಎವಿತ್ ಲಭುತ್ತಿತ್ತ ವೆತಿ ಗಡುಲ್ ಬುದುನ್ ಯಕಡ ಬುದುನ್ ವಿಹರೇ ವಿಹರತಿ ದಹಂ ಪದಯ ಪತ್ಗುಲ್ ತುಲ ಇಕ್ಕಿ ಬಿಂದ ವೆಲ ಪೆತಿ ದಂ ದೀಪಯ ದಂ ಅಮಾವ ಬತ್ವೆ ನುವಟ ಕತಿ ඔබ කඩේට ගියාම ඔබට මොකද්ද මුලින්ම කිව්වේ? ආ මැඩම් මෙන් කියපු ගමන් දැන් ඔබට මොකක්ද ආවේ? හරිම කඩේට තමයි මම ඇවිදilla තියෙන්නේ. ඇයි? මාව අඳුනගත්ත එකම කඩේ. ගිය අවුරුද්ද ස්ටොක් එකේ තියෙන හම්පඩ සාරියක් වෙන්නලා කියනවා මැඩම් මැඩම්ට මේකම තමයි හරියන්නේ. පුදුම ලස්සනයි මැඩම් මේකත් එක්ක ගැලපෙනවා. දැන් මොකද කරන්නේ? අර ලොකු වටිනකම දීපු ගමන් පින්විතන එතනින් එහාට ආයි බේරෙනවා. ඒ ආලෝකේ බාහිරින් දාවේ අභ්‍යන්තරට ආවද? බාහිරින් දාවේ. බාහිරින් ඒක ආවේ. ඒ ආපු අපිට කය වැහුන්නේ. ටිකක් කය වැහෙන්න වගේ ඇවිල්ලා එහෙම හරියටම කය වැහුන්නේ නැහැ හඳුන්නේ. ඒතර උපේක්ෂා ඒකාගතත් ඒතර තියෙන්නේ. ඒතර උපේක්ෂාවෙන් මට 140ක් විතර ඉන්න පුළුවන් මට්ටමක්. චතුර්ථ ධානය මුල ඉන පූර්ණු නැහැ ඒක. වශයෙන් තියෙන්නේ මම හතරවෙනි ධානය ඉන්නකොට ආපහු ටිකක් වෙලා ඉඳලා තුන්වෙනි ධානයට ආපහු වෙනවා ටිකක්. ඒක වෙනවා මාත්. දැන් ඔබ කියනවා ඔබට ධානයක් තියෙනවා කියලා. දැන් ඔබට ඔප්පු කරන්න පුළුවන් නම් කමක් නෑ. ඔප්පු කරගන්න බැරුණා. හිත ගැන බලන් හිටියත් රාගදේශමෝ මොකද? නෑ මොනවත් නෑ. එහෙම එකක් නෑ. ආන්න හරි. එහෙනම් දැන් ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. රාගදේශමෝ හැංගතර ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් ඉන්න පුළුවන්. අන චතුර්ථ ධානය උපේක්ෂා ඒකාගත. අවිද්‍යාව නෑ. අවිද්‍යාව නෑ. මත චුල්ල වේදල විස්තර ගන්න. ප්‍රථම ධානය රාගානුසයෙන් තොරයි. චතුර්ථ ධානය අවිද්‍යාවනුසයෙන් තොරයි. ඔව් ඔව්. ඒතර අවිද්‍යාවෙන් තොරව දැන් ඔය ඉන්න වෙලාවේ ඔබතුමාගේ චිත්ත ස්වභාවය යම්සේද රහතන් වහන්සේ නමක් සාමාන්‍ය ජීවිතේ ඉන්න ওই විදියට නිකම්ම හිතලා බලන්න මේ කියන්නේ. එහෙනම් තමන් දැනගන්න ඕනේ. ඒක එහෙනම් ඒ පුද්ගලයන්ට දොස් කියලා හරියන්නේ නැහැ. ඒ පුද්ගලයා උමුතුෙන් ඉන්නවද කියලා කොහොමද දන්නේ? පිස්සුවක් වගේ හැදිලාද කියලා කොහොමද දන්නේ? තමන් දැනගන්න ඕනේ. තමන්ට රාග දේහ මොහොම තියෙනවා නම් පින්වතුනි තමන් රහත් නැන්නේ. ඒක තමන් දන්නවනේ. එහෙනම් ආයි මේ හක්කර දෙවියෝ ඇවිල්ලා කිව්වා තමන් රහත් නැත්තම් තමන් රහත් නැන්නේ. හැබැයි අර මානිට හැමදෙස්සෙන් බලන් ඉන්න කාට මොකද ඒ? නියමයි. ඈ දැන් කවුරු හරි ඉන්නවා දැන් මම මෙතන කොයි වෙලාවෙද මුදුන වෙන්නේ? කොයි වෙලාවෙද මුදුන වෙන්නේ? කොයි වෙලාවෙද මාව මුදුන්පත් කරගන්නේ? බල බලා ඉන්නේ. දැන් මගේ නම කිව්වොත් නම් ටොප් මෙතන. ඈ එහෙම බල බලයි සුකේ දිගට හිටියද? සුකේ දිගට මේ සුකේ ඒකාග්‍රතා එනවා. ආ එහෙනම් තුන්වෙනිද හැනින්නේ? සුදු පාට ආලෝකය පේන්න පටන් ගත්තට පස්සේ උපේක්ෂාවද? උපේක්ෂාව ආවා. උපේක්ෂාව එහෙනම් හතරේ මුල. උපේක්ෂාද? උපේක්ෂා තියෙන අනිත් ප්‍රීති සුඛ කියලා ඒ වෙන මොනවද දැනීමක් මට තිබුණේ නැහැ. එතකොට මේ ඇත්තට මේ වෙලාවේ කර්මස්ථාන දිදී හිටියේ ඒකත් මට පැහැදිලි වෙන්නේ නැති වෙන පටන් ගත්තා. මට පැහැදුණ නැහැ. එහෙනම් සමාපත්තියට ගිහිලා චතුර්ථ තුන්වෙනි දැහන් සමාපත්තියට හෝ චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ගිහිලා. එහෙම සවනද මම එතන මේ සමහර පිරිස ඉන්නවා පිළිනා. එයා මෙයා හරි. මෙයා දැන් සෝවන්. මෙයා දැන් අනාගාමි. මෙයා දැන් අරහත් කියලා එහෙම පට්ටම් දෙන පිරිස ඉන්නවා. සමහර පිරිස අයලා අපිට කියනවා මෙන්න මෙයාට පට්ටමක් දුන්නා මෙහෙම මෙහෙමයි 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 මෙයාගේ හැටි වට මෙයාට දැන් මේ අනාගාමි පට්ටම දීලා තියෙන්නේ. යන ගොන්නු දැනගන්න ඕන ඉතුරු ටික. ඔව්ද නැද්ද? යන ගොන්නු දැනගන්න ඕන ඉතුරු ටික. මට මාර්ගය වැඩි වෙලා නැත්තම් කවුරු හරි කිව්වොත් එහෙම මං දැන් අරහත් කියලා මං දුවනවා පළාතේ ඉන්නේ නැතු ඇයි ඒ? මං දන්නවා නම් මට රාග දේහ මොහ තියෙනවා කියලා. කවුරු හරි ආයෙන් හරි මං අහනවා මගේ මට්ටම දැන් කොච්චරද විදිහට වැඩිදද? එයා කියනවා ඔබ මේ මට පේන විදිහෙන් නම් ඔබ අරහත් මේ වෙනකොට. එහෙනම් දැන් මම මොකද කරන්න ඕනේ? ඔතනේ ආනේ මං අරහත් දැන් ඇහුණනේ ඔක්කොට මං අරහත් දැන් ඈ මොන ගොන් රජෙද්ද බලන්නේ. එහෙම කළා නම් එහෙම ගැටෙන ඔය කියන එක පැහැදිලි කියන්න පුළුවන්. ඒ වගේම ධාන අධ්‍යක්ීම් ඇත්තම මම දෙවන ධානී ස්ටේබල් ඉන්නේ සහ එතන ඉඳලා විදේශනා කරගෙන මගේ මාර්ගය වඩාගෙන යන්නේ. ඒක පැහැදිලි ප්‍රගතියක් තියෙනවා ඒ සියලු දේවල් වල. මොරටු විශ්වවිද්‍යාලයේ මෙකැනිකල් ඉංජිනේර කෙනෙක් කැනඩාව ඉඳලා මේ බණ ඉන්ටර්නෙට් එක අලලා Google පටිච්චෙන් තමන්ගේ ඒ ගති එහෙනම් තමන්ගේ තියෙන මේ ආර්ය ගතිය පින්වතුනි කාටවත් පෙන්වන්න එපා.
කාටවත් කියන්න යන්නත් එපා. ඒකයි කිව්වේ උත්තරීතර මානුෂීය ගුණධර්ම කාටවත් කියන්න යන්නත් එපා. මිතන් 29 වෙනිදා ඇඟ හිරී වැටලා ඒ අනුව බලාගෙන ඉන්නකොට මට දැන් ප්‍රථම ධානයේද දෙවෙනි ධානයේද කියන එක දෙක තේරුම්වන්නේ නැහැ. මේ ඒ බලාගෙන ඉන්නකොට එකාකාරවම මගේ හිත සැහැල්ලු වෙලා හරි සතුටක් වගේ දැනනා. ඒත් එක්කම වලාකුළු ගොඩක් සුදු වලාකුළු දැක්කා. සුදු වලාකුළු වල නිකන් පාවෙන පාවෙන ගතිය තිබුණා. ඒක තමයි අවසාන වශයෙන් මට දැනුනේ. මම කුමන ධානයක ඉන්නවද කියන එක නම් මට තේරෙන්නේ නැහැ. එහෙනම් දැන් ඕක අහලා හරියනවද අල්ලපු හාමුදුරුවනේ? දැන් මම වැඩුවා වැඩුණා. ඕක දැන් අර හාමුදුරුවන්ගෙන් අහලා හරියනවද මේ හාමුදුරුවන්ගෙන් අහලා හරියනවද? නෑ, තමන්ට වැඩුණාද කියලා තමන්ට දැනගත්තා. ඔන්න ඔය දේ තමයි පින්විතනි කරන්න තියෙන්නේ. පස්සේ මේ ඔබ වහන්සේ 3 වෙනි දවසේ මෙහෙට වැඩලා ඉවලි වැඩා ගත්තා. මේ මුළු ඇඟම නිකන් ඕ ඒක නේ ඒක දරා ගන්න පෙරව සවන්නද මට ඇත්තටම හොඳටම ඇඬුණා ඉක ගහ. දැහැන එතනින් ඉවරයි. කමක් නැවන්නේ. මේ චතුර්ථ දැහැනින් 3 වෙනි දැහැනට 3 වෙනි දැහැනින් ඉඳන් දෙකට දෙකේ ඉඳන් එකටත් ගිහිලා ආය එකේ ඉඳන් හතරට මේව කරනවා. එහෙම එහෙම කරලත් බැලුවා. එහෙම අනිකුණා එක. ඔව් ඒක 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 අදිෂ්ඨානය කරපු සැනින්ම මට ඒ අනිත් චුකවලට එන්න පුළුවන්. මේ හැබැයි ස්වාමීන් වහන්සේ මේ දැන් අර චතුර්ථ දැහැන මට තාම වැඩි වෙලා ඉන්නේ. පීතිය සුඛේ දිගට හිටියද? සුඛේ දිගට මේ සුඛ ඒකාග්‍රතා එනවා. එහෙනම් 3 වෙනි දැහැනින් ඉන්නේ. සුදු පාට ආලෝකය පේන්න පටන් ගත්තට පස්සේ උපේක්ෂාවද? උපේක්ෂාව ආවා. උපේක්ෂාව හතරේ මුල. උපේක්ෂාද උපේක්ෂා තියෙන අනිත් ප්‍රීති සුඛ කියලා ඒ වෙන මොනවද දැනීමක් මට තිබුණේ නැහැ. එතකොට මේ ඇත්තට මේ වෙලාවේ කර්මස්ථාන දිදී හිටියේ ඒකත් මට පැහැදිලි වෙන්නේ නැති වෙන පටන් ගත්තා. මට පැහැදිලි නැහැ. එහෙනම් සමාපත්තියට ගිහිලා චතුර්ථය 3 වෙනි දැහැන් සමාපත්තියට හෝ චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ගිහිලා. එහෙස වෙනද මම හිමාලයේ භාවනා කරන තාපසයෙකුට බැරි චතුත්ථ ධානයට යන්න පුළුවන්. මානෙ දුර වෙලා නෑ. කාමයේ යටපත් වෙලා විතරයි මානෙ දුර වෙලා නෑ. ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා නේද ඇවිල්ලා කියන්නේ මට චතුත්ථ ධානයට යන්න පුළුවන් කියලා. උත්තරීතර මානසික ගුණධර්ම අනවශ්‍ය තැන්වල මේ ප්‍රකාශයටපත් කරන්නේ ඒක නෙමෙයි. මට අරක පේනවා මට මේක පේනවා කිකි. ඇයි එහෙම කරන්නේ? අපි දීලා තියෙන පොතේ දීලා තියෙනවා ආන්න එක තියෙනවා මුළු ශරීරයේම සුදුරෙද්දකින් වැහුවා වගේ වැහෙන්න ගන්නවා. ඒ ආලෝක සංඥා ඔය වෙනකොට ශරීරේ බඩ ගියා බුරුල්ල ලූස් මෝෂන්. ඊට අමතරව මේ ශරීරයේ සුද්ධි ක්‍රියාදාමයක් කරන එක සියලු දෙනාට පොදු කාරණාවක්. කඳුළු එන එක හොසුරු එන එක සහ ලූස් මෝෂන්ලා බඩ සුද්ධ වෙන එක. මොකද මේ ටික උනේ නැත්නම් ආර්ය භාවනාවක් නෙවෙයි. මේ තමන් වඩව භාවනාව ලෞකිකද ලෝකෝත්තරද කියලා හොයාගන්න තියෙන එක ක්‍රමයක් තමයි අර අනිත් ලෞකික භාවනාව. ඔය හුස්ම රැල්ල දිහා බලන කවදා බඩ ගියපු කෙනෙක් නැහැ. මේ ශරීරය සුද්ධ වෙන්නේ නැහැ. හිත සුද්ධ වෙන්නේ නැහැ. කය සුද්ධ වෙන්නේත් නැහැ. හිත සුද්ධ වෙනකොට කය සුද්ධ වෙනවා විඥාන පත්‍යා නාම රූප. විඥාන සුද්ධ වෙනවා නාම රූප සුද්ධ වෙන ගන්නවා. අන කය සුද්ධ වෙන ගන්නවා. මේ ක්‍රමයේ තියෙන බුද්ධ ශාසනයේ ආර්ය ශාසනේ විතරයි. තේරෙනවනේ? මූගුරුවේ පරකේ කාලගන්නේක් මේ බලන්න ශාසනේ කනවමු. අංගුත්තර නිකායේ අනිච්චානුපස්සනා සූත්‍රයේ 299 වෙනි පිටුවේ මෙහෙම වෙන්නවා. මහණේ ආහුණෙය වූ න්‍යාය අහු වෙලාද නැද තියෙන්නේ? අහු වෙලා තියෙන්නේ. එහෙනම් අන්න යට කියනවා ආහුණෙයයි. ආහුණෙයයි න්‍යාය අහු වෙලා. ඒ න්‍යාය සමග පෑහිලාද නැද ඉන්නේ? පෑහිලා ඉන්නේ. පාහුණෙයයි. න්‍යාය දැකලාද නැද ඉන්නේ? න්‍යාය දැකලා තියෙන දක්කිනෙයයි. ඉස්සරහන් හිටියේ ආවොත් දෙකක් දෙන්නගල අඟුලි කරන් හිටියේ අඟුලි මාල අඟුලි කරන් හිටියේ දැන් අංජලි කරනයි දඬුවම් බහා තමයි දැන් ඉන්නේ ඉස්සර එහෙම නෙවෙයි ආවනම් දෙන්නන් දෙක කරලා අනිච්ච දුක්ඛනත් දකින්න කලින් මොකද්දනේ අඟුලි කරන් හිටියේ දෙන්නන් දෙකක් කියලා දැන් මොකද ගන්නේ අංජලි කර මේව බුදුබණේ තියෙන දේවල් නෙමෙයි නිසා තමයි අපි මම මේක කියන්නේ ඕකේ තියෙන භයානක අඩිය මොකද්ද දන්නවද ඔය මතේ පැතිරිලා ගියහම මොකද අද මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම මුලාව තමයි කවුරු හරි හාමුදුරු කෙනෙක් ලොකු කරගෙන ඒ හාමුදුරුව තමයි බුදුහාමුදුරුව බුදුහාමුදුරුවවත් දන්නේ ඒ හාමුදුරුවන්ගෙම බණ අහනවා ඔන්න ඔය මතවලට මිනිස්සු එනවා ඒ හාමුදුරුව හොඳයි අනිත් හාමුදුරු එක්කෙනෙක්වත් දන්නේ එයාම තමයි හොඳ එයාගේ බණ ඇහුවොත් විතරයි අපිට තේරෙන්නේ ඉතින් ගිහලා මුල් පැහැගෙන අපි ලොක්කො මෙතන ඉඳ මේව සත්‍ය මොග මඤ්ඤා සෙන් රජු ආවෙත් නැත එයින් තැවුනි සිත 2500 වසරක් ඉවසන්නද අප
පන්දහසක් කල් ගිය තැන දම්දීපය නැත දිදසපුරෙන් බිමට බසිනු මෙත් මහබෝසත දිදසපුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ තව දෙදහත් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ දිදසපුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ තව දෙදහත් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ